බකමුණ බුදුරුවයයි ප්‍රදේශයේදී වනාලිය කුපහර තිබෙන් පුද්ගලයෙකු උඹිය ගියා. අද පෙරවරු 6ට පමණ මෙය සිදු වෙතැයි ප්‍රදේශවාසීන් පැවසුවා. ගම්බැඳුණු වනාලියකු එළවා දැමීමට පුද්ගලයන් දෙදෙනෙකු උත්සාහ කර ඇති බවත්, වනාලිය පහර දීමෙන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් අප වාර්තාකරු පැවසුවා. මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදී 2000 රුපියෙක්. ගම්බැසියන් පැවසුවේ වනාලි වදුර මර්ධනය කිරීමට කිසිවෙකුට හැකි වී නොමැති බවයි. අලිය ගමට යන අලි ගමට ඇතුළු වෙන බව ඇත්ත. නමුත් කොටු වෙලා මේ ගමේ රස්ිත ප්‍රදේශයක කොහොමද නැන් හැමදාම රැයට ඇවිල්ලා ඒ විනාශ කරනවන ගම. අලි ප්‍රශ්න තියෙනවා නෑ කියන්නේ ගමට අලි ප්‍රශ්න තියෙනවා. අලි වෙඩි ලබා ගන්න ඇවිල්ලා තියෙනවා. අලි වෙඩි ලබා දීලා තියෙනවා ලැබෙන කට්ටියට පැමිණිලා. මේ අතර තනි අලියෙකු නිසා දෛනික කටයුතු සියල්ල අඩපණව ඇති බව පොළොන්නරුව මල්ලින්ද ප්‍රදේශයේ ජනතාව පවසනවා. අප වාර්තාකරු පැවසුවේ රාත්‍රියේ ගම්බැඳුණු එම තනි අලියා නිවාස පහකට පමණ හානි සිදු කර ඇති අතර එහිදී තුවාල ලැබූ අයෙකු පොළොන්නරුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. මන් දොර ගොඩෙන් ඇවිල්ලා ලයිට් එක දාලා බලනකොට මේ අලියා හොම්බ දාලා ඇතුලේ. පස්සේ මම මෙතනදලා කෑගාලා අලියා චුට්ටක් පස්සේ රඩියක් තිබ්බට පස්සේ තමයි අර බිත්ති කෑල්ලට තාත්තා යට වෙලා හිටියේ. බිත්ති කෑල්ල උසලා තාත්තා බිම දිගේ ඇදගෙන එළියට එරිති ගිහින්. එක් යනකොට තමයි ගිහිල්ලා එළියෙන් දාලා මං කෑගානකොට තමයි අල්ලපු ගෙදර කට්ටිය ඇවිල්ලා අලියා එරව ගත්තේ එහාට යන්න. ප්‍රදේශවාසීන් පැවසුවේ දුකසේ ජීවිතය ගැටගසා ගන්නා තමන් මේ වන අලි උවදුරෙන් මුදා ගැනීමට බලධාරීන් වහාම පියවර ගත යුතු බවයි. 99 බයිසිකලේ පොඩි කරලා දාලා නිකන් හිටියා. මම පැනලා දිව්වා. මොනවා හරි ඉතින් කරන්න ඕනේ මේකට. කැකිරාව පලාගල නාරංගස්වැව ප්‍රදේශයේ ගම්මාන රසක ජනතාවද වන අලි උවදුරෙන් පීඩා විඳින බව අප වාර්තාකරු පැවසුවා. රාත්‍රී කාලයේ ගම්බැඳුණු වන අලීන් කුඹුරු යායක තිබූ කොළ මඩින යන්ත්‍රයක්ද විනාශ කර තිබුණේ මෙලෙසින්. ලපාගලා මැසින් එක ගෙනල්ලා තිබ්බා. පාන්දර 3ට විතර සද්දයක් ඇහෙනවා, ලොකු සද්දයක්. ඒක සද්දෙට බලනකොට අලියා මැසින් එකක් තරම් ගිහිල්ලා ගහනවා. ඔය මැසින් එක ලක්ෂ 10ක් විතර වෙනවා. සෑහෙන අලාභහානියක් කරලා තියෙනවා. ගන්න දෙයක් නැහැ. පොල් ගැසුයි, කෙසෙල් ගැසුයි ඔක්කොම ගෙවලුත් එක්ක මේ වාඩි තියෙනවත් එක කඩනවා. අලි 20ක් විතර වගේ ඉන්නවා. අලි ගෙන් ඉතින් හැමදාම කරදර අපි. කොයි තැන් කරනවා තේරම කනවා. හවසේ පාමාර 6 වෙනකොට ඉතින් මේ යන්න බෑ පාරවල්. ඉංගමට ඇඳිරි නිවිතිය දැම වගේ තමයි තියෙන්නේ. මේ විදිහ දිගටම කැලේ. මේවා කඩාන අලියා එනවා. ගෑස් ගෑයි තමාලියට කරන්ට් එක වදින්නේ නැහැනේ. රැටින් වැඩකුත් නැහැ. අපි ගුල් පොළොලුත් ඉවරයි, සේනම ඉවරයි. ඉතින් අපි හැමදාම රජරට ඉඟන්. ගොවිතැන් කෙරුවට ලාභ ප්‍රොදිනක් ගන්න බෑ. වසර ගණනාවක් තිස්සේ තම ජීවිත තලා පෙලා දමන වන අලි වදුරට නිසි පිළියමක් ලබා දීමට හැකිවන්නේ කාටදැයි මවුන් බලධාරින්ගෙන් විමසනවා.